that, ඉතින් ඔන්න අද වීඩියෝ එක glutathione, beta carotene, vitamin C වගේ tablet, එතකොට capsule වගේ දේවල් පාවිච්චි කරන්න අකමැති. ඒ වගේම තමයි දැන් අපි දානවා මේ වල supplement විදියට අරගන්නකොට මිල ගොඩක් වැඩි. ඉතින් මේ වගේ මුදලක් වියදම් කරන්න මේ කාලේ අපහසු අයට මේක ස්වභාවිකවම තියෙන අමුද්‍රව්‍යයන්ගෙන් supplement powder එකක් විදියට පාවිච්චි කරලා බලන්න කැමති අයට සාමාන්‍ය මාස 3ක් 4ක් අතර කාලයක් එක දිගට පාවිච්චි කරොත් රිසර්ස් එකක් ගන්න බලාපොරොත්තු වෙන කට්ටියට තමයි ඔන්න මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් මේක විශේෂත්වය තමයි මේක ඔයාට සාමාන්‍යයෙන් අර අපි ටැබ්ලට් එකක් පාවිච්චි කරනකොට වගේ මාස 3ක් 4ක් පාවිච්චි කරලා ආයි ටික කාලයක් නිකන් ඉන්න ඕනේ මුළු ජීවිත කාලෙම උනත් ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් මේ කියන සප්ලිමන්ට් පවුඩර් එක ඔයා මෙතෙක් ගොඩක් වීඩියෝස් වලින් දැකපු සැෆ්රන් මිල්ක් එකවත් එහෙම නැත්නම් ග්ලුටතයොන් ඩ්‍රින්ක් ABC ඩ්‍රින්ක් මෙන්න මේ වගේ දෙයක් නෙමෙයි. ඉතින් ඔයාට මතකයි නේද මම මෙන්න මේ වීඩියෝ එකෙන් මහත් වෙන සප්ලිමන්ට් පවුඩර් එකක් හදන විදිය කියලා දුන්නා. අන්න ඒ විදියට වෙනස් ස්කින් එක බ්‍රයිට් කරන්න පුළුවන් විදිය හොඳම අමුද්‍රව්‍ය ටිකකින් තමයි මේ සප්ලිමන්ට් පවුඩර් එකත් හදන්නේ. ඉතින් මගේ වීඩියෝස් වලදී මම නිතරම දකින කමෙන්ට්ස් ටිකක් තමයි මේ ග්ලුටතයොන් ඩ්‍රින්ක් එකක්. එමත් නැත්නම් ABC ඩ්‍රින්ක් එක ගැන මගෙන් වැඩි වශයෙන්ම අහනවා. විශේෂයෙන්ම මේක දිනපතා පාවිච්චි කරන එක හොඳයිද? කාලයක් එක දිගට පාවිච්චි කරන එක හොඳයිද? ඒත් එක්කම මේකෙන් හොඳ ප්‍රතිඵල තියනවද වගේ දේවල්. ඉතින් මෙහෙමයි. අපි උදාහරණයක් විදිහට ABC ඩ්‍රින්ක් එක ගන්නකෝ. ඉතින් මෙතෙන්දී ABC ඩ්‍රින්ක් එක හදන්න පාවිච්චි කරන්නේ ඇපල්, බීට්රූට්, ඒ වගේම කැරට් ගොඩක් වෙලාවට ටොමැටෝස් मेतन प्रश्न थमाइ एपल एहेम अभी गुडक विलावट विनावलिंग गेन तेन तीन सा खल तीयागा गुडाक अमुद्रव्यकरण यम बीट्रूट कैरेट वगे एलवल वर्ग तपिदा गुडाक विलावट ऑर्गेनिक गुडाक आयट होयागा मारे इतिंग एनिसा मे वगे देवल अभी दिनपता पावेचिकरण को चूस पावेचिकरण को කාලයක් යද්දී අපිට නැති ලෙඩ වුණත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ මුකුත් ඇති නොවන විදිහට අනවශ්‍ය විදිහට ෆැට් එක වැඩි නොකරන විදිය අමුද්‍රව්‍ය ටිකකින් හදන එකක් නම් වඩාත්ම හොඳයි. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. මේකෙන් කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇති වෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට ෆැට් එක වැඩි කරලා ඔයාව මහත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඇතැම් අපි දන්නවා ගොඩක් වෙලාවට දියවැඩියා තත්ත්වයන් තියනයි ඉන්නවා. දියවැඩියා තත්ත්වයන් ඇති වෙන්න බලන ඉන්නවා. ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගොඩක් ඇඟේ ඇති වෙන්න බලන රෙඩ රෝග වලට වඩාත්ම හොඳයි. ඒත් එක්කම සම ලස්සන කරනවා විතරක් නෙමෙයි හිස කේස් නියපොතු වලටත් ඒ ගුණේ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේ කර්ම කල්නුත් කියෝ වගේ ගැහණු පිරිමි දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රමාණයන් වල ප්‍රමාණයන් අඩු වැඩි කරමින් පොඩි බබාලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි හොඳින්ම දන්නවනේ අපේ සම දිනපතාම පැහැපත් කරන්න පුළුවන් විදිහ. ඒ වගේම අපේ සමේ පැහැද දිනෙන් දින ලයිට් කරන්න පුළුවන් විදිහ හොඳම අමුද්‍රව්‍යයන් ග්ලුටතයොන් කියන්නේ. ඉතින් මේ ග්ලුටතයොන් අපිට ස්වභාවිකව ගන්න ආහාර පාන වලනොත් බූස්ට් වෙන්න දෙන්න පුළුවන්. ඉතින් ඔයාට සිද්ධ වෙනවා සෙලෙනියම් වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන මෙන්න මේ වගේ ආහාර පාන දිනපතාම කෑමට එකතු කරගන්න. ඒත් එක්කම තමයි සල්ෆර් වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන මේ විදිහේ කෑම බීම ගන්න එකනොත් ග්ලුටතයොන් වලට වැඩියෙන් බූස්ට් කරගන්න පුළුවන්. එවගේම ඉතින් කහ කුරුඳු වගේ කුළු බඩු වර්ග දිනපතාම කැමට එකතු කර ගැනීම වෙනුත් මේ විදියට බූස්ට් වෙනවා. උදාහරණයක් විදියට අර ගොඩ දෙනෙක් මේ දවස්වල පාවිච්චි කරනවා නේද කුරුඳු ටී එක. ඉතින් ඒකත් ඇත්තටම ගොඩක් හොඳම දෙයක් සෞඛ්‍යයට වගේම ඔයාගේ සමත් ලස්සනට පැහැපත් කරගන්න. එවගේම ඉතින් අපි හැමෝම හොඳින්ම දන්නවනේ විටමින් C සහ E වැඩි වශයෙන් අන්තර්ගත වෙලා තියෙන කැම වර්ග ගැනීම වෙනුත් ග්ලුටතයොන් වැඩිපුර බූස්ට් කරගන්න පුළුවන්. තව ඉතින් ඔයාට සිද්ධ වෙනවා කීරි, බිත්තර, චීස් වගේ දේවලුත් ඔයාගේ කෑමට දිනපතාම එකතු කරන්න. හැබැයි දැන් මෙතන කිරි කියලා කිව්වේ පිටි කිරි ගැන නම් නෙමෙයි. ඒ වගේම ඉතින් ඇල්ෆා ලිපොලික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියෙන ආහාර පානත් වැඩි වශයෙන් ගැනීමෙන් ග්ලුටතයොන් වැඩි ප්‍රමාණයක් බූස්ට් කරගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් කියන්නම් ඒ කරුණු වලට අනුව අපේ සප්ලිමන්ට් පවුඩර් එක හදන්න මම තෝරගත්ත හොඳම අමුද්‍රව්‍යයන් ටික මොනවද කියලා. ඉතින් sunflower seed කියන්නේ selenium වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන දෙයක්. ඒ වගේම තමයි vitamin E වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි sunflower seed වල අන්තර්ගත වෙලා තියෙන selenium ප්‍රමාණය සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක වගේ තියෙන ප්‍රමාණය බලුවොත් එම 96ක් selenium අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා
सन्फ्लावर सीड कियाने पहपात वेन्न वगेम ओयागे शरीर सौख्यटत कोटा හොඳම තෑ. ඉතින් හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න හොඳ හෙල්දි ස්කින් එකක් හොඳ හෙල්දි හෙයා එකක් තියාගන්න අනිවාර්යයෙන්ම හොඳම දෙයක් තමයි ආමන්ඩ්ස් කියන්නේ. ඉතින් ආමන්ඩ් කියන්නේ වැඩි ඇමයිනෝ ඇසිඩ් ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන දෙයක් වගේම වැඩි විටමින් E ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන දෙයක්. ඉතින් මේකට මම විශේෂයෙන්ම වෝල්නට් එකතු කරගත්තා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි වෝල්නට් වලත් වැඩි සෙලෙනියම් ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම තමයි වෝල්නට් වල විටමින් A අන්තර්ගතයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපේ සම පැහැපත් කරන්න, සමේ පැහැය ලස්සනට ටෝන් එක ලයිට් කරන්න ගොඩක් හොඳින්ම උදව් වෙන දෙයක්. විශේෂම දේ තමයි වෝල්නට් වලින් ඔයාගේ ස්කින් එක හෙල්දි කරන්න, විශේෂයෙන්ම ඔයාගේ ස්කින් එකේ තියෙන ලප කැලල් අඩු කරන්න මෙන්න මේ දේවල්ට අවශ්‍ය කරන පෝෂණයත් ලබා දීම කරනවා. ඉතින් මේ පම්කින් සීඩ් වල වැඩි ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂම දේ තමයි මේ තුලින් සමේ තියෙන තෙල් පාලනය කිරීමට උදව් වෙන නිසා ගොඩක් වෙලාවට සමේ ඇති වෙන්න බලන කුරුලෑ තත්වයන් සෑහෙන අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සමේ ඇති වෙලා තියෙන ලප කැලල්, තුවාල වගේ දේවල් සුව කිරීමට ගොඩක් ලොකු පිටුවහලක් ලැබෙනවා. ඉතින් ඒ නිසා පම්කින් සීඩ් කියන්නේ අපේ සමට, ශරීර සෞඛ්‍යයට ගොඩාක්ම හොඳ දෙයක්. ඉතින් අපේ සප්ලිමන්ට් පවුඩර් එක හදන්න ඕනක නමුද්‍රව්‍යන් ගැන කියද්දී සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක මුදල කොච්චරක්ද වෙන්නේ කියන එකත් මම ඒ අමුද්‍රව්‍යයන් එක්කම සඳහන් කළා. ඉතින් දැන් ඇති වෙන ප්‍රශ්නේ තමයි මේව සාමාන්‍යයෙන් කොහෙද ගන්න තියෙන්නේ? මොකද ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇතැම් ෆුඩ් සිටි වල මේවා අරගන්න නැහැ. ඉතින් ඔයාට පුළුවන් නම් චුට්ටක් හොයලා බලන්න. ගොඩක් වෙලාවට කේක් හදන බඩු තියෙන කඩවල් වල මේ වගේ දේවල් වැඩි වශයෙන් තියෙනවා. එතකම තමයි ගොඩාක් ඔන්ලයින් සයිට් වල දැන් මේවා ග්‍රෑම් ප්‍රමාණයෙන් විකුණන්න තියෙනවා. එතකම අර බොම්බි ස්වීට් ෂොප්ස් වල ගන්න තියෙනවා. ඉතින් මේ විදිහට හැම ෆුඩ් සිටි එකම නැති වුණත් මේවා දැන් ලංකාවේ ගොඩාක් අරගන්න තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඔයාට දැන් හදාලා පාවිච්චි කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාට පුළුවන් මේ හැම එකම ග්‍රෑම් 100 ගානේ විතර වගේ අරගෙන එකපාර මේවා හොඳට ග්‍රයින්ඩ් කරලා පවුඩර් එකක් වෙන විදිහට ග්‍රයින්ඩ් කරලා හොඳට හුලං වදින් නැති විදිහට හොඳ බාස්කට් එකක දාලා ෆ්‍රිජ් එකේ හරි හොඳට ස්ටෝර් කරලා තියාගන්න. එතකොට ඔයාට අවශ්‍ය වෙන විදිහට අරගෙන පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය වෙන වෙලාවට. ඉතින් මේ විදිහට සාමාන්‍යයෙන් මම අර කණුත් කිව්වා වගේ ග්‍රෑම් 100 මේ අමුද්‍රව්‍ය හතරෙන් අරගෙන හැදුවොත් ඔයාට සාමාන්‍යයෙන් සති 3කට විතර ඇති වෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔයාට පුළුවන් දිනපතාම අවශ්‍ය වෙන ප්‍රමාණය වෙන වෙනම අරගෙන හදාගෙන පාවිච්චි කරන්න. ඉතින් ඔයාට පුළුවන් මේක හදාගන්න කිරි, වතුර, ඕට් මිල්ක් එහෙම නැත්නම් ආමන්ඩ් මිල්ක් වගේ උනත් අරගන්න. ඉතින් මෙතනදී ඔයාට තියෙන්නේ ඔයා කැමති කිරි වර්ගයක් හරි වතුර හරි අරගෙන වීදුරුවකට අපි හදාගත්ත මිශ්‍රණයෙන් මේස හැන්දක වගේ ප්‍රමාණයක් එකතු කරලා හොඳට මිශ්‍ර කරලා බොනේ එක. ඉතින් මෙතනදී ඔයාට තවත් අමුද්‍රව්‍යන් දෙකක් එකතු කරගන්න පුළුවන් වඩාත් වැඩි ප්‍රතිඵලයක් අරගන්න. ඉතින් ඔයාට පුළුවන් ඊට පස්සේ කහ ටිකක් මිශ්‍ර කරන්න. හැබැයි දැන් කහ මිශ්‍ර කරා කියලා අර බොන්න අපහසු අමුමුතු රසක් එන්නේ නැහැ. එතකම තමයි ඔයාට මේකට මීපැණි හැන්දක්, හොඳ මීපැණි හැන්දක් මිශ්‍ර කරන්න පුළුවන්. මොකද මීපැණි කියන්නේ හොඳ බලවත් ඇන්ටිඔක්සිඩන්ට් එකක්, ඔයාගේ සමට වගේම ඔයාගේ ශරීර සෞඛ්‍යටත් ගොඩාක් හොඳ වාසි ලබා දෙන. එවගේම ඉතින් මේ දෙත් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සප්ලිමන්ට් පවුඩර් එක ඩයට් කරන ඔයාටත් කොටාක්ම වැදගත් වෙනවා. ඔයාට උදේට අවශ්‍ය කරන හොඳම පෝෂණයන් ටික ලබා දෙනවා. වගේම වැඩි ෆැට් එකක් අන්තර්ගත වෙන්නෙත් නැති නිසා ඔයාගේ ඩයට් එකත් ගානට බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් හොඳ ප්‍රතිඵලයක් ගන්න මේක බොන්න ඕනේ උදේ හිස් බඩ. ඊට පස්සේ පැය භාගයකට විනාඩි 20කට පස්සේ වගේ ඔයාට පුළුවන් ඔයාගේ උදෑසන ආහාරය එකතු කරගන්න. උදෑසන ආහාරයෙන් පස්සේ ඔයා බොන විටමින් C පැති එක බොනවා නම් වඩාත්ම හොඳයි. හැබැයි ඉතින් ඔයා විටමින් C ටැබ්ලට් එකක් හරි කැප්සියුල් එකක් විදියට හරි අරගන්නේ නැත්නම් ඔයාට පුළුවන් මේ ඩ්‍රින්ක් එකටම නෙල්ලි කුඩු යෝගට් හැන්දක වගේ ප්‍රමාණයක් එකතු කරගන්න. ඉතින් ඒකෙනුත් ඔයාට විටමින් C බැලන්ස් කරගන්න පුළුවන්. මොකද නෙල්ලි කියන්නේ විටමින් C අන්තර්ගත වෙන හොඳ අමුද්‍රව්‍යයක්. ඉතින් මම හිතනවා මෙන්න මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝකම් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. එතකම තියෙන bell icon එක click කරත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් upload කරපු ගාම ඒකේ notification එක අරගන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝකින් ඉක්මනින්ම නැකන් ගිහින් එන්න. Bye.